வணக்கம். இது பரதி ஊடகத்தின் இரவு நேர பிரதான செய்திகள். உயிர்த்த ஞாயிறு தாக்குதலை நடத்தியது யார் என்பது தமக்கு தெரியும் எனவும், நீதிமன்றம் கோரினால் அதனை வெளிப்படுத்த தயார் எனவும் முன்னாள் ஜனாதிபதி மைத்திரிபால சிறிசேன தெரிவித்துள்ளார். முன்னாள் ஜனாதிபதி மைத்திரிபால சிறிசேன இன்று கண்டியில் இதனை தெரிவித்தார். இதேவேளை ஈஸ்டர் தாக்குதல் எங்கு நடந்தது என்பதையும் நாம் அறிவோம். அந்த வழக்குகள் அனைத்தையும் 3 நீதிபதிகள் கொண்ட குழு விசாரிக்கிறது. ஈஸ்டர் தாக்குதலை உண்மையில் யார் செய்தார்கள் என்று இதுவரை யாரும் கூறவில்லை. ஆனால் அதை யார் செய்தார்கள் என்பது எனக்கு தெரியும். நீதிமன்றம் உத்தரவு பிறப்பித்தால் அதை சொல்ல தயாராக இருக்கின்றேன் என்றும் குறிப்பிட்டார். ஏ பிரச்சனை சம்பந்தே மூலிகத்வேதியில சௌக்கிய அத்தியாபனேதி வேண பிரச்சனை மேமட்ட பிரமுகத்வேதியில ஏ கட்டுகுத்து கிரியம அடுத்த ஆண்டுவட்ட பெவரனை காரியாக மங்கிதன்னே மே இதிரி மாச துணஹதர துல විශේෂයෙන් අලුත්දයක් කරන්න තිබෙන ආණ්ඩුවට මේ කාලයක් ඇති වෙයි කියලා මම හිතන්නේ. නිසි ජනතා මේ කැමැත්තක් නැති පාර්ලිමේන්තුවක් තුළ ඉදිරිපත් කරන ඕනම දෙයක් 134 ඡන්දෙන් සම්මත වෙනවායි කියලා. මේ පිළ දෙවි කතානායකතුමාගේ ඡන්දේදී පව ජනතා මතයේ මෙතන මේ මේ ස්ථාපිත වෙන්නේ. ඒක නෙවෙයි උතුමාගේ අදහස. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ තිබෙන තත්ත්වයේ ජනාධිපතිවරේ අභාවයට පත් වුණොත්, අසිනීප වුණොත්, මානසික රෝගියෙක් වුණොත්, එහෙම නැත්නම් ඔය අරගලයේ සිදු තත්ත්වය ඇති වුණොත් ආණ්ඩුක්‍රම වත්තාවේ තියෙනවා ජනාධිපතිවරයෙක් ඊළඟ කාල සීමාව දක්වා අලුතෙන් පත් කරගන්න. ඒ අනුව පාර්ලිමේන්තුව ඒ පත් කර ගැනීම කළා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ හොඳ නරක රටේ ජනතාවත් දන්නවා, මමත් දන්නවා. පාර්ලිමේන්තුව කියන්නේ සම්පූර්ණයෙන්ම මේ ජනතාවගේ බලය නැති බලපතල අර්බුදකාරී තත්ත්වයකට පත් වෙච්ච පාර්ලිමේන්තුවද ඉතාම පිරිහීමට ලක්වෙච්ච තැනක්. මම අඛණ්ඩව මේ වෙන විට පාර්ලිමේන්තුවේ මේ 35 වෙනි අවුරුද්ද මම මේ තරම් අවුල් සහිත මේ තරම් පහළට වෙච්ච පාර්ලිමේන්තුවක් මගේ ජීවිතයේ මම දැකලා නැහැ. ඒක නිසා මේකට එකම දේ මැතිවරණයක්, පාර්ලිමේන්තු මැතිවරණයක්, ජනාධිපතිවරණයක්. හැබැයි රටේ ජනතාවගේත් වගකීමක් තියෙනවා. ඡන්දේ පාවිච්චි කරනකොට තමන් සුදුසු අයට ඡන්දේ දෙන්න මේ පට්ට හොරු මේ දූෂිතයෝ වංචාකාරෝ එවන්නේ නැතුව. ඉතින් ඒක නිසා මේක මේ මේකෙන් ජනතාවට ගැලවෙන්නත් බෑ. දේශපාලඥයෝ වැරදි කරලා තියෙනවා, හොරකම් කරලා තියෙනවා, වංචා දූෂණ කරලා තියෙනවා. ඒ ඒ ඔක්කොම ඇත්ත. හැබැයි හැම දේශපාලඥයම නෙවෙයි, 50%කට කිට් වෙන්න ඉතරේ තත්ත්වේ තමයි. නමුත් ප්‍රධාන වශයෙන්ම පාර්ලිමේන්තුව ඡන්දේ විශේෂයෙන්ම ලබන අවුරුද්දේ අනිවාර්යෙන් තිබිය යුතුයි. මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ මැද වෙනකොට අනිවාර්යයෙන්ම ජනාධිපති ඡන්දේ තිබිය යුතුයි. ඒ අනුව අලුතෙන් පත් වෙන අයගේ වගකීමක් වෙනවා මේ ප්‍රශ්න විසඳීම. අපි ඇත්තටම දැක්කේ අද ඉතාමත් කලකිරීමෙන් මේ යම්කිසි ප්‍රකාශයක් දෙනවා. උතුමතුළු විශාල කලකිරීමක් තියෙනවා. මංගාව ඇත්තටම කලකිරීමකට වඩා මගේ ලොකු හිතේ අමාරුවක් තියෙනවා. මම 2015 පොදු අපේක්ෂකයා විදිහට එදා ගියේ මැතිවරණයට ඉදිරිපත් වෙලා රට ඉතාමත් හොඳ තැනකට ගෙනියන්න. ඒ වැඩපිළිවෙල ගෙනියන්න මට ලැබුණේ නැහැ. මට ආණ්ඩු පක්ෂ සහයෝග ලැබුණේ නැහැ, විපක්ෂ සහයෝග ලැබුණේ නැහැ. මම අවුරුදු 5කට මාස 1 මාසයක් අඩු කාලයක් ආණ්ඩු කෙරුවේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව. එතකොට 19 වෙනි සංශෝධනයෙන් මගේ බලතල නැතුව ගියා. මම කැමැත්තෙන් තමයි ඒවා දුන්නේ. නෝත් මම හිතුවේ නැහැ ඒවා වැරදි විදිහට බලය ගන්නයි පාවිච්චි කරයි කියලා. ඒක නිසා ආණ්ඩුව සහ විපක්ෂයේ දෙගොල්ලම එකතු වෙලා මට පහර දෙන්න පටන් ගත්තා. ඒකෙන් ඉතින් ඊළඟට පාසු ප්‍රහාරයව, පාසු ප්‍රහාරයත් අපි දන්නවා කොහෙන්ද සිද්ධ වුණේ කියලා. ඔය ඔය නඩු අහනේ වේ ඒ අල්ලලා තියෙන ත්‍රස්තවාදියෝ ඒක හරි. ඒ මම අල්ලපු අය තමයි ඔක්කොම දැන් ඔය නඩු අහන්නේ ත්‍රිබුද්දල විනිසුරු මඩුලක් මගින්. එතකොට අනිත් පැත්තෙන් ගත්තාම ප්‍රධාන වශයෙන්ම පාසු ප්‍රහාරේ සැබෑ ලෙසම මේක කළේ කවුද කියලා තවම කිසි කෙනෙක් කියලා නැහැ. හැබැයි ඒක මම දන්නවා කවුද කරේ කියලා. මට අධිකරණයේ යම් කිසි ඉල්ලීමක් කළොත් නැත්නම් මට නියෝගයක් කළොත් ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න මම ලෑස්ති. කවුද මේ පාසු ප්‍රහාරය කළේ කියන එක අනික් කාරණේ තමයි ප්‍රධාන වශයෙන්ම ඒ ඉතාමත්ව රහසිගතව තබා ගැනීම ඒ විනිශ්චකාරතුමන්ලාගේත් වගකීමක් වෙනවා. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මේ මැතිවරණයේදී මොන මැතිවරණයක් ආවත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විදිහට මේ දෙලොවක් අතර ඉන්නේ. ඒකත් නේද මේකත් නෑ. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කිසිම දෙලොවක් අතර නැහැ.
ආණ්ඩුවේ කට්ටියක් මේ මේ ශ්‍රී ලංකාවේ ජාස් පක්ෂයේ മന്ത്രിවරු කට්ටියක් ආණ්ඩුවට ගිහිල්ලා මෙතියම තියගත්ත තියෙන කෑදරකමට අපිට ඒ කෑදරකම නැහැ ඒ කෑදරකම නැති අය තමයි ඉතුරු වෙලා ඉන්නේ ඒක නිසා ඒගොල්ලෝ ආණ්ඩුවට ගියා මම විනයානුකූලව පියවර ගත්තා මේ ඒගොල්ලෝ මේ ශේත් සාධිකරණේ නඩුවක් දාලා ඒ නඩුවේ ඉඳලා ආවා හැබැයි මේ ඒ තත්වයක් අපි මේ විශේෂයෙන්ම මේ මේ මාසය තුල විසඳ ගන්නවා ඒගොල්ලෝ එක්ක ආණ්ඩුවටම වෙලා ඉන්න මේ 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 නීතිය අට අපි ගරු කරනවා එහෙම නැතුව මේ අපිට හිරියර කරදර කරන්න එපා මේ පක්ෂයේ කොට නගන්න තිබෙන ලොකුම බාධාව තමයි ඒගොල්ලන් ඒ විදිහට ඇවිල්ලා ඉන්න එක මේ මේ නඩු තීන්දුවක් තුලින් ඒක අධිකරණයේ වැරද්දක් නෙවෙයි නමුත් ඉතින් කෙසේ හෝ ඒගොල්ලන් කරුණු කියලා ඒ තත්වයට පත් වුණා ශ්‍රී ලංකා පක්ෂේ නිදහස් පක්ෂේ හිටපු ලේකම්වරයා මේ වෙනකොට නව සම්දානයක් ගොඩනගලා තියෙනවා මොකක්ද ඒක සම්දානයක් නෙවෙයි අට්ටාලේ යන්න මොන සම්දානයක්ද කවුද ඒක ඉන්නේ ඔබතුමාට මෙතෙක් සම්දානයක් ගොඩනගන්න බැරුණා කියලා ඌ ප්‍රකාශ කරා මම තරම් මේ රටේ සම්දාන හදපු කෙනෙක් නැහැ ඉතිහාසයේ මම තමයි වැඩිම සම්දාන හදපු මම තමයි සාර්ථකම සම්දාන හදපු මිනිහා ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඔය දෙකම එකට ඒක කරලා 2004 සම්දානේ හැදුවේ මම මාස 7ක් සාකච්ඡා කරලා සමහර වෙලාවට ඒ සාකච්ඡාවලි හවස 4 පටන් ගත්තාම පාන්දර 2 3 වෙනකම් මාස 7ක් සාකච්ඡා කළා සාකච්ඡාවට ඔක්කොම නැගිටලා යනවා නිදිමතයි කියලා සමහරලාට මම අන්තිමට ඉතුරු වෙනවා ඉතින් ඒක නිසා ඊළඟට 2000 මේ 1973න් පස්සේ බණ්ඩාරනායක මැතිනේ කාලේ ජනාධිපති වර්ණයේදී ජනමත විචාරණයේදී ඊට පස්සේ ආපු අතුරුමැති වර්ණයේදී අපි සඳහන් හදලා තියෙනවා ඒ හැම එකම මම ඉඳලා තියෙනවා මම මේ විශේෂයෙන්ම ඒක නිසා මේ මේ తত্ত্বය විශාල අවුලකට මේ රට ඇති කෙරුවේ රාජපක්ෂ මාත්‍රු ඒක කිසිම තර්කයක් නැහැ අනික අයට මම 100ක් හරි කියනා නෙවෙයි ඔය අවුරුදු 74ක්ම රට කෑවයි කියලා බයින එක මම ඒව පිළිගන්නේ නැහැ හැබැයි 77න් පස්සේ තමයි මේ 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 විවෘතාර්ථිකේ හොඳ පැත්තට නැතුව වැරදි පැත්තට ගිහිල්ලා මේ තත්ත්වේ රටට ඇති වුණේ විශේෂයෙන්ම රට පිරීලා හොරකම වංචාව දූෂණේ නාස්තිය මේ රට අගාධයට වැටුනේ අධිකරණයත් ඒ ගැන තීන්දුවක් දීලා තියෙනවා රටේ ජනතාවත් ගහලා පැන්නවා එලෙව්වා ඒක රාජපක්ෂ මහත්තුරු තමයි ඉතිරි හැබැයි ඉතින් විලිලැජ්ජා නැතුව රාජපක්ෂත් එක්ක තවත් පස්සේ යන මිනිස්සු මේ රටේ ඉන්නවනේ අන්න ඒගොල්ලන්ගේ තමයි ඔබතුමාලා අහන්න ඕන මෙච්චර මේ මෙහෙම වෙච්ච මිනිහ පැනලා ගියපා ඔක්කොම ගහලා එලිව රටේ මිනිස්සු අධිකරණයෙන් තීන්දුන්නා මගේ කාලේ නඩු දාලා නඩු ගණනාවක් නඩු 46ක් ගෝඨාභය මහත්තයාගේ කාලේ නිදස් කොට නිදහස් කරගත්ත ඒගොල්ලන් ගෝඨාභය මහත්තයා ඇවිල්ලා ඒ නිදස් කොට නිදහස් කරගත්ත නඩු මං හිතනවා ඊළඟට එන අලුත් ආණ්ඩුවක් හරි ආපහු ඕවා ඇදලා ගනී කියලා ඒක නිසා මේ සන්දාන පිළිබඳව මට තියෙන අත්දැකීම අද ඉන්න කිසිම දේශපාලඥයෙකුට නෑ ඒක මම නිසා කියනවා නෙවෙයි අයියෝ ඉතින් මට දේශපාලනේ අභියෝගනේ නම් හැමතැනම තියෙන්නේ කාටද අභියෝග නැත්තේ ඔයාලට අභියෝග නැද්ද මාධ්‍යවේදීන් විදියට ඔක්කොටම අභියෝග තමයි ඔය ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම්වරු පළවෙනි ලේකම්වරයා බර්නාඩ් මේ 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 අලු විහාරෙත් ගියා එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂයට එස් විසානායක ගියා එක්සත් ජාතික පක්ෂයට එස් කේ කේ සූර්යාරච්චි ගියා ඒ පක්ෂයේ මහ ලේකම්වරු මම හැබැයි පොදු පෙරමුණේ අපේක්ෂකයි දීලා මම එක්සත් ජාතික පක්ෂයට ගියේ නැහැ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් විදියට මම සංවිධාන 49ක් එක ගිවිසුමක් අත්සන් ගෙරුවා. ඒ ඇරෙන්න මම එක්සත් ජාතික පක්ෂය කියන්නේ මම ජනාධිපතිවරයා සති දෙකකට පස්සේ පක්ෂනායකම ඇවිල්ලා මට කිව්වා පක්ෂේ බාර ගන්න කියලා. ඒක නිසා මම පක්ෂේ බාරගත්තා. මට ওই එක එක්කෙනෙක්වත් මට අභියෝගයක් නැහැ. මම ওই කිසියක් අභියෝග විදිහට හලගන්නේ නැහැ. මම දෙවියන් බුදුන් අදහන කෙනෙක් හැමදාම. ඒක නිසා සත්‍ය යුක්තිය සාධාරණත්වය මේ රටේ ඒක පැහැදිලි වෙයි. ඒක ඔබතුමාගේ යාපාල ආණ්ඩුවේ අගමැතිවරයා තමයි වත්මන් ජනාධිපතිතුමා. අපතමකයි දින 51 දී ඔබතුමා කිව්වා මම මුදල් අර්ජුන් මහින්දරන ගේන්න එපා කියද්දි ගෙනාවා ඔබතුමා විශාල ප්‍රකාශයක් කළා. දැන් එතුමා ගෙනියන වැඩ පිළිවෙල ගැන ඔබතුමා මොකද කියන්නේ? මට ඒ ගැන අර්ජුන මහින්දරන් ගැන සතුටු වෙන්න බෑ. දැන් ඔබතුමාලා දන්නවනේ මාධ්‍යවේදීන් විදියට දැන් මාස 2කට විතර කලින් ත්‍රිපුජ්‍යල අධිකරණයක් දාලා අර්ජුන මහින්දරාවයි ඒකේ ප්‍රධාන විත්තිකාරයෝ 10 දෙනා ඒකෙන් නිදහස් වුණා. මම ඒකට අධිකරණයට ගෞරව කරන අධිකරණයට මම කිසිසේත් අගෞරව කරන්නේ නැහැ. නමුත් මොන විදියට හරි නඩු පොත් හදලා මේ මේ පල්ලෙහා ඉන්න අය අර්ජුන මහේන්ද්‍රත් එක්ක ප්‍රධාන 10 දෙනෙක් අස්කලා මේ 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 කියන්නේ නිදහස් කළා නිදහස් කළා. ඊට පස්සේ පිංසිද්ද වෙන්න මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් පිරිසක් ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයේ නියෝගයක් අරගෙන ත්‍රිපුජ්‍යල තීන්දුව
අවලංගු කරලා නැවත අර්ජුන මහේන්ද්‍රා සහ ඒ හොරු රැළ මේ හොරු කියන එක විභාගේ පවත්වන්න ඒ සඳහා සුදුසුයි කියන එක තමයි ලැබිච්ච තීන්දුව. ඒක නිසා අර්ජුන මහේන්ද්‍රන් ගෙන්නන්න මම මගේ මේ අතින් අස්සම් 21000ක් ගහපු මිනිහෙක්. මම සිංගප්පූරු රගමැතිවරයා පුජ්‍යලිකව හම්බෙච්ච කෙනෙක් ගිහිල්ලා අර්ජුන මහේන්ද්‍රන් දෙන්න කියලා. නමුත් මම ඒවැ අභ්‍යන්තරයේ දේවල් මම එච්චර කියන්න කැමති වෙන්නේ නැහැ. මම නිකම් පුජ්‍යලිකව තරහ ගන්න කරගන්න මට අවශ්‍ය නැහැ. නමුත් දැන් මේ අවුරුදු 4ක් වුණා. ගෝඨාභය ගෙන්නුවද අර්ජුන මහේන්ද්‍ර? ගෝඨාභයගේ මැතිවරණ ව්‍යාපාරයේ මොකද්ද ප්‍රධාන සටන් පාඩය? පළවෙනි එක ජාතික ආරක්ෂාව. දෙවෙනි එක ඔය මහ බැංකු මංකොල්ලේ අයට හරියට දඬුවම් දෙනවයි කියන. ওই දෙකෙන් එකක්වත් කෙරුවේ නැහනේ. ජාතික ආරක්ෂාව හදනවයි කියලා ජනාධිපති මිනිහා අන්තිමට මොකද්ද වුනේ? ඒ උන් හිතන්නේ නැතුව ගියා. එයාගේ ආරක්ෂාවවත් බලා ගන්න බැරුව ගියා. ඉතින් ඒක නිසා ඕවා එකක්වත් මේ ඕවා කතන්දර කතා කරන්න ගියාම ඔයාලත් එක්ක මේ වගේ විනාඩි 5කින් 10කින් කතා කරන්න බෑ. බොහොම ස්තුතියි.